ලංකා කණිතෙල් නීතිගත සංස්ථා මුලස්ථාන පරිශ්‍රයේ වූ වෙරත බීමෙන් සේවකයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ අපරාධ කොට්ටාසය විසින් අද පසුරුවේ අත්අඩංගුවට ලැබුවා. මේ අතර හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු කණිතෙල් සේවකින් දියත් කළ වර්ජනය අත්ිට වීමට තීරණය කර තිබෙනවා. දවසේ පුවත හිටපු ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය ආරක්ෂකයන්ද සමග ඊයේ පස්වරුවේ දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයට පැමිණි අවස්ථාවේදී නොසන්සුන්තාවක් හටගත් අතර එහිදී හිටපු අමාත්‍යවරයාගේ ආරක්ෂකයෙකු විසින් වෙඩි තැබීමක් සිදු කර තිබුණා. ඉන් තුවාල ලැබූ තිදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු අතර එහිදී සංස්ථා සේවකයෙක් ජීවිතක්ෂයට පත් වුණා. संस्था सेवकयान समग प्रदेशवासींद हिटपु अमात्यवर्याट एरेहिव विरोधे पलकल अतर मे हेतुवेन हिटपु अमात्यवर्याट पै किहिपयक खनिज तेल संस्था परिश्रय तुल रेंदी सिटी मट सिदुवुना තත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සහ කැරලි මර්ධන ඒකකයේ දෙකැඳවීමට පොලිසිය කටයුතු කළා. කෙසේ වෙතත් වෙඩි තැබීමට සම්බන්ධ ආරක්ෂක නිලධාරියා පොලිසිය ඊයේ රාත්‍රී අත්අඩංගුවට ගනු ලැබුවා. සංස්ථා පරිශ්‍රයේ කොටු වී සිටි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම බලකායේ නිල ඇඳුමක් අඳවා ගොඩනැගිල්ලෙන් පිටතට රැගෙන ගියේ මේ ආකාරයෙන්. පොලිස් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ සංස්ථා පරිශ්‍රයේ සිට පොලිස් මූලස්ථානයේ වෙත රැගෙන ආ හිටපු අමාත්‍යවරයා අනතුරුව එම ස්ථානයෙන් නික්ම ගියා. කෙසේ වෙතත් ඛනිජ තෙල් වෘත්තීය සමිති ඉන් අනතුරුව දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කළේ වෙඩි තැබීමට අනදුන් අර්ජුන රණතුංග හිටපු අමාත්‍යවරයා වහම අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින්. මේ සමග කොළොන්නාව මුතුරාජවෙල සහ සපුකස්කන්ද යන ප්‍රධාන බෙදාහැරීමේ මධ්‍යස්ථානවල හා ප්‍රාදේශීය මධ්‍යස්ථානවල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සම්පූර්ණයෙන්ම නතර කර දැමුණු අතර මේ හේතුවෙන් ඊයේ රාත්‍රියේ මෙන්ම අදත් දිවයිනේ ප්‍රදේශ රැසක ඉන්ධන පෙරවුම්හල්වල දිගු පොලිම් දක්නට ලැබුණා. අර්ජුන රණතුංග ඇමතිවරයා වෙඩි තියන්න කියලා කෑ ගැව්වා. ඒ අසලම තියෙන කාමරේ ඉඳලා එහෙමනම් එතුම අනුබල දීලා වෙඩි තිබ්බේ. දෙමඩ කර පොලිසිය ඕයිසි ඉදිරියේදී එපා එපා කියද්දි වෙඩි තිබ්බනම් අනිවාර්යයෙන්ම අර්ජුන රණතුංග ඇමතිවරයා අත්අඩංගුවට ගත යුතුයි. පොලිසිය ඊයේ දවසේත් බලු වැඩක් කරා. DIG පොරොන්දුනා අත්අඩංගුවට අරගෙන තියෙන මේ අය යන්නේ ඇතුළට කියලා අර්ජුන රණතුංගට නිදහසේ දීලා මාධ්‍ය සාකච්ඡා තියන්න අවස්ථාවක් ලබා දුන්නා. අර්ජුන රණතුංග ඇමතිවරයා පිළිගන්නවා දනිසෙන් පහල වෙඩි තිබ්බේ කියලා. අර්ජුන රණතුංග ඇමතිවරයාගේ වෙන්නේ නැති හදවත තියෙන දනිසෙන් පහල. අපේ සහෝදරයාගේ හදවත තියෙන තැන. හිටපොයි මාත්‍යර අත්අඩංගුවට නොගත්තු මේ සටන මේ විදිහට දිගටම ගියොත් ලංකාවේ ඉන්ධන විතරක් නෙමෙයි මොනවා වේද කියලා කියන්න බෑ. ඇමතිවරයා ආවේ නිකන් නෙවෙයි මැරයෝ 50කට වැඩි අරන් ආවා. සමහරගේ අතේ සුදු යකඩ පිහි තිබුණා. සමහරගේ අතේ ඔපු ලෙදර් බෙල්ට් තිබුණා. ඒගේ අමාත්‍යංශයේ ලේකම්වරු දීටපු නිලධාරීන්ගේ අතේ බෙල්ට් තිබුණා. තව තව යකඩ උපකරණ තිබුණා. CCTV දර්ශනවලින් බලා ගන්න පුළුවන්. කෙසේ වෙතත් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ අපරාධ කොට්ටාසය විසින් අද පස්වරුවේ අත්අඩංගුවට ගත් අතර ඔහු ඉදිරිපත් කිරුණේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයටයි. එහිදී හිටපු අමාත්‍යවරයා අපමත මුදා හැරීමට නියෝග කෙරුණු අතර වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් ඔහුගේ ආරක්ෂකයා ලබන මාස 12 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. නව රජය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරක් ලෙස හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික වක්මගුල් උත්සවයට එක් වෙමින්.
තිසමහරාම රජමහා විහාරස්ථානයේ වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහතුරුන් ප්‍රථමයෙන් ආගමික වතාවත්වල නිරත වුණා. එෙහිදී විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලීගම ධම්මසේන නායක හිමියන් ජනාධිපතිවරයාට සහ නව අග්‍රාමාත්‍යවරයාට සෙත් පිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළ කළා. මෙහිදී විහාරස්ථාන භූමියේ අඹපැල දෙකක් රෝපණය කිරීමටද ජනාධිපතිවරයා සහ නව අග්‍රාමාත්‍යවරයා එක් වුණා. අනතුරුව ජනාධිපතිවරයා වබ්මකුල් උත්සවයට පිටත්ව ගිය අතර අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලයේගම ධම්මසේන නායක හිමියන් සමග සුහද කතාබහක නිරත වුණා. ජාතික වබ්බඟුල් උත්සවයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් තිසමහරාම සඳකිරිකොඩ විල්යායේදී අද පිරිවරු වී ආරම්භ වුණා. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක තැනකට ලං වෙමින් තියෙනවා. රාජ්‍ය හැඟීමෙන් රටේ ජනතාව ගැන උනන්දුවෙන් කටයුතු කරන රාජ්‍ය නායකයෙක් ජනාධිපතිවරයා, ඒ වගේම අග්‍රාමාත්‍යවරයා. මේ රටේ කුරුළු යුද්ධය අවසන් කළා. මේ රටට අපිට නිදහසේ ජීවත් වෙන්න අයිතිවාසිකම් ලබා දුන්නු මේ නායකයා දෙන්න අතල් බැඳ ගැනීම නිසාම මේ රට ශාම්පෝෂ වෙනවා ආහාර වලින් කිසිම සැකයක් නැතේ කියන එක මම ඉතාමත් අභිමානයෙන් සඳහන් කරන්න කැමතියි. මගේ දේශපාලන ජීවිතෙත් ඉතාමත් සතුටුම දවසක් අපිට පැවරලා තිමුණා කාර්යභාරයක්. ඒ කාර්යභාරය ඉෂ්ට කිරීමේ වගකීම තිබුණා. ජනාධිපතිතුමා මට එන්න කියලා කිව්වා. දැන් සන්ධානය අපි තීන්දුවක් ගමු කියලා අපි තීන්දු කරා. මේ රජය තුල කටයුතු කිරීමෙන් රටට යහපතක් වෙන්නෙත් නෑ, ජනතාවට යහපතක් වෙන්නෙත් නෑ කියලා එතුමා කියනකොට ලියුම දැන් ඕන කියලා මම ඉතාමත් කැමැත්තෙන් අස්සම් කරපු ලියුම තමයි සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ ලිපිය. අද ඔය කවුරු කයිවාරු ගැහුවත් වෙන කොහේවත් අගමැතිවරු පත් වෙන්නේ නෑ. ජනාධිපතිතුමාට ව්‍යවස්ථාව අනුවම සම්පූර්ණ හිමි වෙලා තියෙනවා. මේ රටේ අග්‍රාමාත්‍යවරයා පත් කරන්න නීත්‍යානුකූලව තමයි අග්‍රාමාත්‍යවරයා පත් කරලා තියෙන්නේ. 113 නෙවෙයි 120 ගානකට එහා ගිය බලයක් සහිත අග්‍රාමාත්‍යවරයෙක් තමයි මේ රටේ පත් කරලා තියෙන්නේ. අපි රටක් විදිහට අද මුහුණ දෙන ආර්ථිකයේ ප්‍රබලතම ඛේදවාචකය තමයි අති විශාල ආහාර ප්‍රමාණයක් පිටරටින් ගෙනල්ලා කන. රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තියේ තිබෙන වැරදි සියලු දේම ගෝලීය සංස්කෘතිය තුළ අපි එකම විදිහට ජීවත් විය යුතුයි කියන ඒ විකාර දේශපාලන උන්මාද කතා එක්ක අපේ දේශීයත්වයෙන් යට යනවා. පෙරේද ආහදපු අලුත් රජයත් ගරු මහින්ද රාජපක්ෂම එතුමා අගමැතිවරයා වශයෙන් පත් කළා. ඒ වගේම මහින්ද අමරවීර ඇමතිතුමා ගැන මෙතන නිවේදක මහත්මයාත් කතාවට ආරාධනා කළේ හිටපු කෘෂිකර්ම ඇමති කියලා. එයා හිටපු නෙවෙයි, දැනත් එහෙමයි, හෙටත් කෘෂිකර්ම ඇමති. මේ පිම්බිමේ වටිනාකම් දැනගෙන මේ පිම්බිමට ගැළපෙන විදිහට ආර්ථික සැලසුම් හදන්න ඕනේ. ඒක ආහාර සංස්කෘතිය හදන්න ඕනේ. ආර්ථික ප්‍රතිපත්තීන් සහ දර්ශනයන් හදන්න ඕනේ. එහෙම නැතුව ඒව අමතක කළා ලෝකයේ වෙන වෙන දර්ශනයන් කරතියාගෙන වෙන රටවල් වල අය කියන දේ අහගෙන නෙවෙයි අපේ රට හදන්න. අපි අලුත් රජ යටතේ බලාපොරොත්තු වෙනවා ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන්. මැතිවරණ කොමිසම සමග මම සාකච්ඡා කළා. හෙට නැත්නම් අනිද්දා හැකි පමණ ඉක්මනින් පළාත් සභා මැතිවරණ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න පහුගිය අවුරුදු 3 කාල සීමාවේ දිය හැකි දිය යුතු විසඳුම් දෙන්න ඒ වගකීම් දරපයට පුළුවන්කමක් තිබුණේ නැහැ. අවුරුදු 4 ආසන්න කාලයක් 2015 ඉඳලා උතුරේ ගෙවල් ටික හදන එක සාකච්ඡා කළා විතරයි කැබිනට් මණ්ඩලයේ. ලැබිච්ච විදේශ ණය, විදේශ ආධාර මොන ඇමතිද පාවිච්චි කරන්නේ, කාගේ යටදෙද කරන්නේ කියලා කඹැදිල්ල අවුරුදු 3. ඒ නිසා ඒ ජනතාවගේ ගෙවල් ටිකවත් හදලා දුන්නේ නැහැ ඒ වගකීම් දරපු අය. ඒ නිසා අපි අලුත් ආණ්ඩුවක් විදිහට තිබෙන ජනතාවගේ ජීවන බර අඩු කරන්න,
එවගේම ආර්ථික සමෘද්ධියක් ඇති කරන් යහපත් විනයගරුක හික්මීමක් ඇති රාජ්‍ය පාලනයක් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න දේශීයත්වයේ අගය කරන් ඒ සියල්ලටම සියලු දෙනාකට එකතු වෙලා කටයුතු කරන්න ඕන. නව රජයට මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති වශයෙන් පත් කළ මේ රටේ සියලු දේශපාලන පක්ෂ මේ රටේ සියලු රාජ්‍ය නිලධාරී සියලු ආගමික පූජකතුමන්ලා මේ රටේ සමස්ත පුරවැසියන්ගෙන් මා ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා සමගියේ ශක්තියෙන් සහෝදරත්වයේ බැඳීමෙන් මිත්‍රත්වයේ ඒ මහා යෝධ හස්තෙන් අපි මේ රට කොට කරන්න සියලු දෙනාකට එකතු වෙමු. සියලු වාද ભેද අමතක කරමු. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද සීදුරේ රාජකාරියේ නිල වශයෙන් ආරම්භ කළා. ඒ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සීදුරේ නිල වශයෙන් රාජකාරි ආරම්භ කළ කොළඹ හත ශ්‍රීමත් අර්නස්ට් සිල්වා මහවතේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයට සර්වාගමික නියෝජිතයන් එක්ස ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් පාක්ෂිකයන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. තුමන් හැමදාමත් වගේම ආගමික ආශිර්වාදයේ පළමුවෙන් ලබා ගන්නට කටයුතු සම්පාදනය කරන අවස්ථාවයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුරේ රාජකාරි ආරම්භ කළේ සෙත් පිරිත් සජ්ජහායනා මැද්දේ. සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධාන් සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ ගරු අග්‍රාමාත්‍යතුමනි ඔබතුමාට තියෙන එකම එක ගිවිසුමයි ඒ ගිවිසුම ජනතාව සමග තියෙන ගිවිසුම විතරයි ඔබතුමාට දේශපාලකයන් සමග හෝ කිසියම් කල්ලි කණ්ඩායම් සමග හෝ ඩයස්පෝරා සමග හෝ ගිවිසුම් නැ ඒ නිසා ජනතාව අපේක්ෂා කරන රට නැවතත් 2015 අවසන් කරපු තැන ඉඳලා ආරම්භ කරලා ඉදිරියට ගමන් කරලා නැවත මේ මිනිස්සුන්ට දුක් කඳුලෙන් තොරව රටේ අභිවෘද්ධිය ඇති වෙන ආකාරයට කටයුතු කරන්නට ශක්තිය වාසනාව උදා වේවා කියලා සුභාශිංසනය කරමින් මම මගේ කෙටි අනුශාසනාව අවසන් කරනවා. Honorable Prime Minister මහින්ද රාජපක්ෂ සර්, you are father of உங்கள் தலைமையில் எமது நாடு சுபிட்சம் அடைய எல்லாம் வல்ல இறைவன் உங்களுக்கு ஆசீர்வதிக்க வேண்டும். சர்வே ஜனாக சுகினோ பவந்து. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුමනි දැන් ආර්ථික යුද්ධයේ ඔබතුමා ජයග්‍රහණය කරන ඕනි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රට ඉහළටම ලෝකේ කරන යාමට ඔබතුමාට දෙවන්ත ශක්තිය ධෛර්යය ලැබේවා කියලා මේ අවස්ථාවේදී අල්ලා දෙවියන්ගෙන් මා එක්සිතින්ම මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි. ස්තුති. අපට ලැබුණු විශ්වාසනාවන්ත නායකයා අපි පිළිගන්නවා මේ මොහොතේදී අපේ රටේ නව අග්‍රාමාත්‍යතුමන් හැටියට. මෙතුමා සමග සේවය කරන්නට සිටින සියලු මැති අමැතිවරුන්ටද දේව ආශිර්වාදය මේ මොහොතේදී පතනවා. මේ කීදේ අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ උදෙසාම අපට ලැබේවා. ආමෙන්. ආගමික ආශිර්වාදයන් ලබා ගන්නා අවස්ථාව. ශ්‍රී ලංකාව කිසියම් ආකාරයකට ආපස්සට හැරුණා නම් එය නැවත නිවැරදි කරමින් සමාජ දේශපාලන වාතාවරණය ඉහළට ඔසවා තැබීම සඳහා අවශ්‍ය නායකත්වයේ තුමන් ලබා දේවි කියලා අප විශ්වාස කරනවා. නිල වශයෙන් රාජකාරි ආරම්භ කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා රැස්ව සිටි පිරිසට සිය ආචාර්යය පළ කළා. බෙලියතාසනේ නියෝජනය කරමින් මහින්ද රාජපක්ෂ මහතා 1970 වසරේදී පළමුවරට පාර්ලිමේන්තුවට තේරිපත් වන්නේ මෙරට ලබාලතම මන්ත්‍රීවරයා ලෙස ඉතිහාසයට එක්වෙමින්. එතැන් සිට සටන්කාමී දේශපාලනයක නිරතවන මහින්ද රාජපක්ෂ මහතා ඇමතිවරයෙක් විපක්ෂ නායකවරයෙක් ලෙස සිය දේශපාලන ස්ථාවරත්වයේ ක්‍රමයෙන් ගොඩනගා ගත්තා. 2004 චන්ද්‍රිකා බණ්ඩාරනායක ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වූයේ මහින්ද රාජපක්ෂ මහතායි. 2005 වසරේ ජනාධිපතිවරණය ජයගන්නා මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නා. එතැන් පටන් පුරා දශකයක් ජනාධිපති ධුරයේ කටයුතු කළ මහින්ද රාජපක්ෂ මහතාට මෙරට දේශපාලන ඉතිහාසයේ සුවිශේෂී ස්ථානයක් හිමිවන්නේ 30 වසරක ශාපලත් යුද්ධයේ නිමා කිරීමට ලබා දුන් පුළුල් දේශපාලන නායකත්වයේ හේතුවෙන්. කෙසේ වෙතත් 2015 ජනවාරි 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයේ පරාජයට පත් වූ ඔහු එම වසරේ අගෝස්තු මහමැතිවරණයේදී පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින්. මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සිකුරාදා මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී උරුම් දුන්නේ මෙරට 22 අග්‍රාමාත්‍යවරයා ලෙසයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජකාරී නිල වශයෙන් ආරම්භ කිරීමේ උත්සවයට පැමිණ සිටි මන්ත්‍රීවරු මාධ්‍යට මෙලෙස අදහස් පළ කළා.
තව වෙලාව තිනවා ළඟදි මං කියන්න අපි සපෝට් එක තමයි ආවේ හෙට වෙනකොට හිටපු වගේ මෙතුමා ගෙදර යනවා අමාත්‍ය මණ්ඩලයේ කොටසක් අද දිවුරුම් දෙනවා 16 ඉඳන් 121ක් පෙන්නනවා අපි ආණ්ඩු ස්ථාවරය ඉතින් පටන් ගන්න දින 16 දක්වා පෙරේතුත් පිරිත්තහන කාලයක් මේක යුඑම්පීකින් මහින්ද මහත්මයා පැත්තට එන්නේ නැවි හිටපු කට්ටිය අනිත් අනිත් පැත්තට කියලා කියනවා 16 ඉඳන් ආවේ කවුද අපට තිස්සේ කවුද හරියටම බලා ගන්න පුළුවන් යුඑම්පී දැන් අද මේ කැවිල්ලක් බාර දෙනවලු යුඑම්පී ඒක ජාත්‍යන්තර කියලා පුරුදු විතර රනිල් කිෂ්මහත්තයා කේලම් කෙනෙක් කියන. අගමැතිතුමා තාමත් ඉන්නවා. ඔහොම ඉඳලා යයිනේ. ලෝකාභියෝගයක් අත්සන් කරනවා. ඒකට අපි ලෙස්ටි. බලා ගන්නකො හෙට වෙනකොට. ජනාධිපතිතුමා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් මේ පිටුපස්සෙ මෙතිවරයෙක් ඉන්නවා කියලා ඊයේ ජනාධිපතිතුමා ප්‍රකාශ මේ රටේ ප්‍රසිද්ධ කෙනෙක් ඉන්නවා. අගමැතිවරු දෙන්නෙක් ඉන්නවා දැන්. අපිට දැනගන්න ලැබිලා තියෙන ආකාරය අනුව මේ රට ඇතුලේ ආමේ ආරක්ෂා කරන්න විදේශීය සාම සාධක හමුදාවන්ට පැමිණෙන්න කියලා දැන්වීම කළ බව තමයි ආරංචි ලැබිලා තියෙන්නේ. මේ වගේ නියාලු තත්වයට පත්වීම සම්බන්ධයෙන් රටක් වශයෙන් අපි ලැජ්ජ ආරක්ෂක මණ්ඩලික ප්‍රධානී අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණියා. අනතුරුව නාව කමුදාපති වයිස් අඩ්මිරාල් එස් එස් රණසිංහ මහතාද යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාද ගුවන් හමුදාපති එයා මාෂල් කපිල ජයම්පති මහතාද නවග්‍රාමාත්‍යවරයා හමුණා. නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වනවා. මේ අතර ජනාධිපතිවරයා නව රජයේ මාත්‍ය ප්‍රකාශකවරුන් සහ රාජ්‍ය මාත්‍ය ආයතනවල වැඩබන්න සභාපතිවරුන් පත් කළා. නවරජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන් ලෙස එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්ද සමරසිංහ සහ කෙහෙලිය රඹුක්වැල්ල යන මහතුරුන් පත් කර තිබෙනවා. ඊට අමතරව ජනාධිපතිවරයා විසින් ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනවල නව වැඩබලන සභාපතිවරුන් තිදෙනෙකු පත් කළා. ඒ අනුව ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව සඳහා නීතිඥ සරත් කෝන්ගහගේ ස්වාධීන රූපවාහිනී සේවය සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සඳහා ආචාර්ය සෝමරත්න දිසානායක ලේකහවුසෙවත් සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම සඳහා වසන්තප්‍රිය රාමනායක යන මහත්වරුන් වැඩබලන සභාපතිවරුන් ලෙස පත් කර තිබෙනවා. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කිරීමට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පසරුවේ විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ අඩලිය ගහ මන්දිර පරිශ්‍රයේදී අපේ ආණ්ඩුව කටයුතු කළේ ජාතික ආණ්ඩුවක් හැටියටයි. මේ රටේ ජනතාවට අහිමි වූ තිබූ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස තහවුරු කිරීමට අපි පියවර ගණනාවක් ගත්තා. මිත්‍රවරුනි, ඊයේ සවස ජනතාව අමතමින් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මටත් ඒ වගේම කැබිනට් මණ්ඩලයටත් චෝදනා ගණනාවක් එල්ල කළා. මම ඒ චෝදනා සියල්ලම ප්‍රතික්ෂේප කරනවා. පසුගිය සිකුරාදා සවස සිදුනේ පැහැදිලිවම නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී, අවස්ථාවාදී වැඩපිළිවෙළක්. අද මේ රට මුහුණ පා ඇති අවාසනාවන්ත තත්වයට විසඳුම් ඇත්තේ පාර්ලිමේන්තුව තුලයි. හදිසියෙම පාර්ලිමේන්තුව කල් තැබීම සම්ප්‍රදාය විරෝධී බව කථානායකතුමා ලිපියක් මගින් පෙන්වා දුන්නා. ජාත්‍යන්තර ප්‍රජාව කියා සිටින්නේ පවතින නීති රාමුව තුල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන ලෙසයි. ඒ නිසා මා හිතා ඕනෑකමින් ගරු කථානායකතුමාගෙන් ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන ලෙස. ඒ නිසා අවසන් වශයෙන් ඔබ සැමගෙන්ම මා ඉල්ලා සිටින්නේ පටු දේශපාලන තර්ක විතර්ක වලින් ඉවත් වී අපේ ශ්‍රී ලංකාවේ අනාගතය වෙනුවෙන්, ඒ වගේම ඔබේ දරු දැරියන්ගේ අනාගතය වෙනුවෙන් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා අප සමග එක්වන ලෙසයි. ඔබ සියලු දෙනාටම ස්තුතියි. නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීමත් සමග හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ටාසේ ආරක්ෂක කණ්ඩායම ඉවත් කිරීමට පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයා ලිපියක් මගින් අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාභාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත්තේ නිලධාරීන් දහ දෙනෙක්ගේ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවන ලෙසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්කිරීම හේතුවෙන් මේවන විට දුරින් ඉවත් කර ඇති රනිල් වික්‍රමසිංහ මහතාගේ අතිරේක ආරක්ෂක කණ්ඩායම් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස දන්වමින් පොලිස්පතිවරයා අදාළ ලිපිය යොමු කර තිබෙනවා. මේ අනුව අග්‍රාමාත්‍ය ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජයන්ත වික්‍රමසිංහ මහතාට පොලිස්පතිවරයා දන්වා ඇත්තේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී ඇති අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ටාසයට අනුක්ත නිලධාරීන් හා විශේෂ කාර්ය බලකායේ අතිරික්ත කණ්ඩායම් ඉවත් කර දස දිනක පමණක් රාජකාරියේ යොදවන ලෙස මෙනෝ රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා සිටි නාවික හමුදා භටයින් ඒ රාත්‍රියේ සිය සේවයෙන් ඉවත් වූ ආකාරයයි මේ.
එමෙන්ම අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය ආරක්ෂකංශයේ සේවයේ නිරතව සිටි පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන්ද අරලිගහ මන්දිරෙන් පිටව ගියා. තම ආරක්ෂාව ඉවත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ හමු වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩවිල සුරේෂ් මහතා අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින් සමග ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. එහිදී ඔහු සඳහන් කළේ තමන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමෙන් සිදු කළේ කෘතගුණ සැලකීමක් පමණක් බවයි. ඊයේ දින වෙච්ච සිද්ධිය සම්බන්ධව සමහර මාධ්‍ය වැරදි ප්‍රචාරයක් කරලා තිබ්බා. මම සිරදරම දන්නවා 2004 ඉඳලා 2010 දක්වා මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටියා. එතකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි ජනාධිපතිතුමා. ඊට පස්සේ 2010 මම ඡන්ද පැවතුනන් පස්සේ එතුමාගේ උපදේශක කැටිට පත් කරලා මගේ දේශපාලන කටයුතු කරන යන්න අරගෙන දුන්නා. එතකොට අපේ දෙමෝපිය ඉඳලා ඒ කාලේ ඉඳන් අපිට කළගුණ සරකීම එක තියෙනවා. එතකොට එතුමා ඊයේ ප්‍රද ආගමතුමි වුණා කිව්වන් පස්සේ මගේ සංස්කෘතික අනුව මම ගිහිලා එතුමාට කැලගුණ සලකීම අනුව කතා කරලා ආවා. ඉතින් ඒක තේරුමක් නෙවෙයි පක්ෂ වෙනසුරා කියලා. එක්සත් ජාතික පෙරමුණ අපි ඉතාම ශක්තිමත් බහුතරයක් සහිතව අද මේ වෙනකොට දවසින් දවස වර්ධනය වෙමින් යනවා. අද ව්‍යවස්ථා විරෝධීව අද කැබිනට් ඇමතුරු පත් කරගන්න කියන්නේ, දිවුරුන් දී ගන්න කියන්නේ. හැබැයි ඒ වගේම තව වැඩි කල් දවසක් යන්න ඉස්සලා ඉතාම ඉක්මනින් මේවා දාලා යන්නත් ලෑස්ති වෙන්න කියන එක අපි කියනවා. නැහැ හෙට 50,000කට වඩා වැඩි සෙනගක් කොළඹට කොල්ලු පිටියට අරලියගහ මන්දිරය ආරක්ෂා කරන්නට ඊටත් වඩා ප්‍රබලව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නට දැන් සූදානම් වෙලා තියෙනවා. මතිතුමා මේ වන විට මේ සිදුවීම් මාලාව අන්තරේනේ මම එමෙති. අස්සෝ තමයි. මොකද මට තාමාව නිර්පාහැරලා ලියුමක් දුන්නේ නැහැ. ගෙවුණු වසර 3 මාර්ක කාලය තුල සැබෑ ලෙස ජනතාව සමග කටයුතු කළේ නම් රනිල් වික්‍රමසිංහ මහතා රැකගැනීමට කොළඹට පැමිණෙන ලෙස ආයාචනා කළ යුතු නැතයි යහපාලනය උදෙසා තරුණ ව්‍යාපාරය පවසනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ හිටපු පළාත් සභා මන්ත්‍රී තිස්ස බණ්ඩාර මහතා පවසන්නේ තමන් හෙට කොළඹට පැමිණෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා පක්ෂ නායකත්වයට පත් කර ගැනීමට බවයි. දැන් අවුරුදු 3ක් මේ රජයේ බලයට පත් වෙලා තිබ්බා. හැබැයි කිසිම දවසක අපේ අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයක් විදිහට අදන කතා කරලා නැහැ. නගර සභා මන්ත්‍රීවරු කතා කරලා නැහැ. ප්‍රදේශ සභා මන්ත්‍රීවරු කතා කරලා නැහැ. එක්සත් ජාතික පක්ෂයට වැඩ කළා දෙලත් නැහැ. අද අකිල විරාජ් ලෙගන්තුමා කියනවා එන්නලු කොළඹට ඇවිල්ලා අගමැතිතුමා බේරගන්නලු. අපි යනවා කොළඹට. අපි එන්නේ මේ අගමැතිතුමා බේරගන්න නෙමෙයි. අපි යන්නේ අපේ එක්සත් ජාතික පක්ෂය බේරගන්න. මම තෝරාගත්ත නායකයා තමයි මගේ සජිත් ප්‍රේමදාස මහත්තයා. හැබැයි එතුමාට දෙන්න ඕන අනිවාර්ය මේක. හෙට යනවා අන්තිම දවසේ යන්නේ හෙට. අයියෝ සිරිපොත යන්නේත් නැහැ. අලිගම මන්දර යන්නේත් නැහැ. සජිත් නැත්තම් අපි දේශපාලන යන්නේත් නැහැ. 2015 ජනාධිපතිවරණයේදී අපි එළියට බැස්සේ පොදු අපේක්ෂකේ ජයග්‍රහණය කරවන්නට අපි පත්‍රිකාවක් අරන් එළියට බහිද්දී එක්සත් ජාතික පක්ෂයේ කිසිදු ඉහළ පෙළේ නායකයෙක්ගේ කොඳු නාරටි වලට හයියක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ එළියට බහලා කතා කරන්න. අදටත් මෛත්‍රීපාල ජනාධිපතිවරයා ජනාධිපති වෙලා සිටින්නේ මේ පොදු මහජනතාව වෙනුවෙන් මිසක්කා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ඔවුන්ගේ පිහිටෙන් නොවන බව අපි අවධාරණයෙන් කිව යුතුයි. යහපාලන ආණ්ඩුව හැදුවට පස්සේ ජනතාවත් එක්ක තිබුණ ගිවිසුම ඉතාම කැතාන්දමින් කඩකරේ බැඳුම් කර සිද්ධියත් එක්ක රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාත් එක්ක ඇති වුණ කැබිනට්ව ක්‍රියා කරේ අර පහුගේ එක්සත් ජාතික පක්ෂ කාලයේ තිබුණු වික්‍රමසිංහගේ වහලුන් කණ්ඩායමක් එක්ක කෘත්‍යාධිකාරී මණ්ඩලය පාලනය කරා වගේ ස්වරූපයෙන් තියෙන කැබිනට්ව. ඉතින් අද ඇති වෙලා තියෙන තත්ත්වය පැහැදිලිවම පොදු ජනතාවගේ දෝෂාරෝපණ සියල්ලට දුන් පිළිතුරක් විදිහට තමයි අපි දකින්නේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නව ආණ්ඩුවක් පත්කිරීම උදෙසා නව අගමැතිවරයෙක් පත්කිරීම උදෙසා ගත් තීන්දුව. අද අරලියගහ මන්දිරයට එන්න කියනවා නම් මිනිස්සුන්ට රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිතුමාව රැකගන්න ආයාචනය කරන්න දෙයක් නැහැ. තමන්ට දැනෙන අගමැතිවරයෙක් හිටියනම් ඔවුන් අද එයි. ඔවුන් කොළඹට ඇවිල්ලා ඒ ඉල්ලීම කරයි. ඒ ජනබලය පෙන්නයි. පහුගිය කාලෙම අරලියගහ මන්දිරයට මේ ජනතාවට කැදවලා මේ විදිහට කතා කරා. මිනිස්සුන් අතරට ගියාද? එහෙම උනේ නැහැ. එක්සත් ජාතික පක්ෂය කියන ශ්‍රේෂ්ඨ පක්ෂය ඉතාම දියාරු ආකාරයට ඇදවටින්නට සැලැස්සුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ තිබුණ ඒකාධිපතිත්වයෙන් යුතු වහල් පාලන ක්‍රමය. මේකට පිළිතුරක් තමයි මේ ලබා දීලා තියෙන්නේ.
දහනවන ව්‍යවස්ථා සංශෝධනයට අනුව අගමැතිවරයා ඉවත් කිරීමේ නීති අනුකූල බලය ජනාධිපතිවරයා සතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළා. අලුත් රජයකට දින කිහිපයක් අවශ්‍ය වෙනවා. අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා නොවැම්බර් 16 දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමට කටයුතු කළේ. දැන් මේක තමයි කරු ජයසූරියගේ කතානායකතුමාට විශාල ප්‍රශ්නයක් වෙලා තිබෙන්නේ. අපි අහන්න කැමති එතුමා මොනවද කළේ? අවුරුද්දකුත් මාස දෙකක් මේ රටේ පළාත් සභා තුනක ඡන්ද කල් දාලා. මම පැහැදිලිව කියනවා කරු ජයසූරිය කතානායකතුමා මේ රටේ ආණ්ඩුකුණ ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් උල්ලංඝනය කළා. අවංකව කියනවා නම් එතුමා මේ ලිපි ලියන්නේ කතානායක හැටියට නෙවෙයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක හැටියට. ව්‍යංගයෙන් නෙවෙයි කාගේවත් අර්ථ නිරූපණයක් නෙවෙයි ඉතාමත් පැහැදිලිව දානාවන සංශෝධනය සඳහන් වෙලා තියෙනවා. ජනාධිපතිවරයාට නිත්‍යානුකූල බලය තිබෙනවායි කියලා අගමැතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට 48-1 ක්‍රම කිහිපයක් තියෙනවා. ක්‍රම කිහිපයක් තියෙනවා. මේකෙන් ක්‍රම තුනක් සඳහන් වෙලා තියෙනවා. ඒ තුනෙන් එකක් තමයි ධූරයෙන් ඉවත් කරනු ලැබීම. ඉතින් මීට වඩා පැහැදිලි වගන්තියක් කොහොමද මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කරන්නේ? මේ බලය ජනාධිපතිවරයාට පැහැදිලිව තිබෙනවා. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආදර්ශයක් දුන්න රටට. මොකද ආදර්ශය? එතුමා පාන්දර 3 වෙනකොට අරලියගහ මන්දිරෙන් බොහොම නිහතමානීව තමන්ගේ පරාජය පිළි අරගෙන එතුමා එළියට බැලලා ගියා. එතුමා අරලියගහ මන්දිරයේට අරක් ගත්ත මහා බහිරවයාසේ අරලියගහ මන්දිරයේ බලාගෙන ඉන්නවා හිටපු අගමැතිතුමා වත්මන් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රයිල් වික්‍රමසිංහ මහත්තයා. අපි නමවෙන්ද එළි වෙනකොට අපි අපේ සියලුම රාජකාරි වලින් අපි ඉවත් වුණා. අපේ අමතිකම් වලින් ඉවත් වුණා. යාන වාහන බාර දුන්නා. අපි කියන්නේ ඒකේ තියෙන ලිපි ගොනු වෙන්න. ඒ අමාත්‍ය එහෙම ගේන්න තරම් රාජිකත ලිපි ගොනු තිබුණේ නැහැ. අපේ හිටපු අමති මණ්ඩලයට. හැබැයි දැන් අන්න ලිපි ගොනු වෙන්න ගියා. අන්න ගියා ඊයේ අර්ජුන රණතුංග බොහොම සද්භාවයෙන් සුදු පිරුවට දාගෙන හිටපු අමතිවරයෙක් ඔයා. මොනව හරි ඉතින් රහස් දෙයක් තියෙන්නේ නැති නේ ලිපි ගොනු වල. එහෙම කියන්නේ නැහැ නෝ ඔච්චර කලබලේ. බඩු තිබුණ හින්දානේ එන අයව මරා දැම්මේ. මේ නායකයා ඒක පැත්තෙන් අරලියගහ මන්දිරය අරගෙන ඉන්නවා. නායකයත් හිටපු ගෝලයෝ ටික දැන් යනවා තමන්ගේ ලිපි ගණු අරන් එන්න. අහිංසක සේවකයෝ දෙදෙනෙක් අද ජීවිත පූජා කරලා තියෙනවා. පොලිසිය ස්ථානාධිපතිවරයා ඉදිරිපිට වෙඩි තැබීම කරන්නේ. අමතිවරයා වෙඩි තියන්න කිව්වා කියලා අපේ නාගරික මන්ත්‍රීවරයා කියනවා. තව පොඩ්ඩක් එහාට බලනවා නම් පොලිසියේ ස්ථානාධිපතිවරයාට මේ වෙඩිපාර වදින්නේ. ඒ නිසා කරුණා කළා මේ අමතිවරයා සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන්න. මෙතන කිසියම් ආකාරයක ව්‍යවස්ථා විරෝධීකම නීතියේ ගැටලුවක් මතුවී නැති බව ඉතා හොඳින් පේන්නට අවශ්‍ය කරුණු නීති විශාරදීන් මේ වෙනකොට දක්වා තිබෙනවා. දුම්රියක හිටපු දුම්රිය එන්ජින් රියදුරාව බැහැර කළා. වෙනත් දුම්රිය රියදුරෙක් එතෙන්ට දැම්මා. දැන් දුම්රිය ගමන් කරනවා. මේ බැහැරට වැටුණු පුද්ගලයා කැමර ගහනවා. තමන් දුම්රිය මෙහෙවන රියදුරායයි කියමි. අගමැති ධූරේ නැති වුණා තමන් අගමැති බව කියමින් අද හැසිරීම අගමැතිතුමාගේ දැනුමට නිඳාවක්. අරලියගහමැතිතුමාට වෙලා මමයි අගමැති කියලා කෑ ගහනකොට අන්දරයේගේ භූමිකාව නිරූපණය කරන බව පේන්න තිබෙනවා. මම හිතන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයට දෙවියෝ බුදුන් යක්කු භූතයෝ ප්‍රේතයෝ අමනුෂ්‍ය ඔක්කොම මතක් වෙලා තියෙන දැන් අරලියගහ මන්දිරයේ ඉස්සරහා පැත්තේ පිරිත් කියනවා පිටිපස්සේ පැත්තේ අනිවින කොටවින බන්ධන යාග හෝම සාන්ති කරන පණ අරගෙන තියෙනවා. දැන් මේ වෙනකොට කට්ටලි මාතුරු ලංකාවට අමතරව ඉන්දියාවෙලුත් ගෙන පාලන තන්ත්‍රෙදිත් එහෙමයි පිටරට කට්ටියත් එක තොইল නටන්නේ කොටවින අනිවින කරන්න කියත් මෙයාට ලංකාවේ මිනිස්සු විශ්වාස නැහැ තොইল නටන්නේ පිටරටත් එක්ක. මේ මී පිට ඒ දේවල් වාචි වෙන්නේ ඒ දේවල් වලට ගරු කරන කෙනෙකුට බෝධින් වහන්සේ ගාව වැඳත් ඔබතුමාට ආශිර්වාදයක් නැහැ කියන එකයි මේ අවස්ථාවේදී මතක් කරන්නේ. ප්‍රබල දේශපාලන ව්‍යාපාරයක අවශ්‍යතාවය වෙනුවෙන් තම පක්ෂය දේශපාලනයේ යහපත් පුද්ගලයන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. අද පෙරවරුවේ එම පක්ෂ මුලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එම පක්ෂ නායක අනුර කුමාර දිසානායක මහතා මේ බව ප්‍රකාශ කළා. පසුගිය සිකුරාදා රාත්‍රියේ සිදු වූ දේශපාලන කුමන්ත්‍රණය අපේ රට විශාල අරාජකත්වයකට සහ අස්ථාවරත්වයකට පත් කර තිබෙනවා. මෙම ඇති වී තිබෙන ව්‍යාකූල ස්වභාවය නරඹන්නම් බවට පත් වී පසෙකට වී බලා සිටීමට අපි සූදානම්නේ. ඒ සඳහා අපිට වගකීමකුත් නැහැ. ඒ නිසා මෙම තත්වයට ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙන සූදානම්. මේට එරෙහිව ප්‍රබල ජනතා ව්‍යාපාරික අවශ්‍යතාවය තමයි දැන් පෙන්නුම් කරමින් තිබෙන්නේ. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ඔය දේශපාලන කඳවුරු වල ඉන්න හොඳ පුද්ගලයන් සමග සාකච්ඡා කරන්න ලෑස්ති මේ රටේ දේශපාලන ව්‍යාපාර දේශපාලන වෙනස් කරන්න. ආරම්භක පියවරක් ඇටියට අපි නොවැම්බර් මාසේ පළවෙනිදා නුගේගොඩදී මේ රටේ සිවිල් සංවිධාන සිවිල් පුරවැසියන් දේශපාලන නායකයින් ඒකාබද්ධ කරගන්න ලද පොදු ජන රැලියක් පවත්වන්න අපි සූදානම් වෙලා තිබෙනවා.